අපි කවුරුත් දන්නවා මේ පහුගිය කාලයක් සිටම වර්තමාන ආණ්ඩුව ඊටම හිතුවක්කාර අත්රොමතික ප්‍රජාතන්ත්‍ර විරෝධී ජනතාව පීඩාවට පත් කරන පාලනයක් රැගෙන යමින් තියෙනවා. මේ පිළිබඳ ජනතාවගේ පැත්තෙන් කුමන තරමේ එල්.එම්. කළත් උද්ඝෝෂණ කළත් අවධානයෙන් හැදුවත් ආණ්ඩුව තමන්ගේ හිතුවක්කාර අත්රොමතික සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග සහ හැසිරීම නවත්තන පාටක් නෙවෙයි පේන තියෙන්නේ. ජනතාව ගැන නොසලකා ඔවුන් තමන්ගේම හිතුවක්කාර හැසිරීම කරමින් යනවා. මේ තත්ත්වය මත අපි කරුණා කරනවා මීට හේරේව අපේ රටේ ජනතාවන් දැනුවත් කළ යුතුයි, ජනතාව පෙළගැස්විය යුතුයි කියලා. ඒ නිසා ඒ අරමුණින් ජනතාව දැනුවත් කිරීම සහ ජනතාව පෙළගැස්වීම, ජනතාව සංවිධානය කිරීමේ අරමුණින් අපි කල්පනා කළා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ අනුව තමයි ජනතාව පෙළන පාලනයට හේරේව ජන පෙළගැස්ම කියන මේ උද්ඝෝෂණ මාලාව අපි ආරම්භ කරන්නේ. ඒකට අනුව දෙවන්දර තුඩුවේ සිට පෙදුරු තුඩු දක්වා ජූලි 27 සිට අගෝස්තු 1 දක්වා කාලය තුල රතපෙළ පාලියක් පැවැත්වීමට අපි සැලසුම් කරලා තියෙනවා. විශේෂයෙන්ම දැන් අපිට මෙහෙම උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න හේතුකාරක වෙච්ච කරුණු ගණනාවක් තියෙනවා. එක පැත්තෙන් ගත්තොත් මේ ආණ්ඩුව අපේ රටේ හැම ජන කොටසක්ම පීඩාවට පත් කරමින් ඉන්නේ වර්තමානයේදී. ආර්ථික පැත්තෙන් ගත්තොත් ආණ්ඩුව අපේ රටේ ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ. නව ලිබරල් වාදයට අනුව ආර්ථිකය හසුරුවන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ආර්ථිකය හසුරුවන ප්‍රතිපත්තියක් තමයි ආණ්ඩුවට තියෙන්නේ. එනිසා ණය මත දුවන, දඩ මත දුවන, බදු මත දුවන ආර්ථිකයක් අපේ රටේ ආණ්ඩුව නිර්මාණය කරලා තියෙනවා. මේ ආර්ථිකයේ බර වැටෙන්නේ සම්පූර්ණයෙන්ම ජනතාව මතට. ආණ්ඩුව ඉතා බරපතල මට්ටමට නාස්තිය, වංචාව, දූෂණය කරමින් මහජන මුදල් නාස්ති කරන අතර ආර්ථික අර්බුදයේ බර ජනතා මත පටවමින් ඉන්නවා. ඒ නිසාම එක පැත්තෙන් ගත්තොත් එම ඉවසා ගන්න බැරි තරමටම ජනතා මත බදු බර පටවලා තිනවා මේ ආණ්ඩුව. අද අපේ රටේ ජනතාව පරිහරණය කරන කන, බොන, අඳින, පළඳින හැම භාණ්ඩයකටම ඉතා විශාල බද්දක් මේ ආණ්ඩුව ගහලා තිනවා, විශාල බද්දක් අය කරනවා. ඒ නිසාම තමයි ජනතාවගේ දිනදා බඩු මිල වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ජනතාවට ජීවන බර දරා ගන්න බැරුව තියෙන්නේ. බදු ගහනවට අමතරව අපි කවුරුත් දන්න ආණ්ඩුව දඩ ගන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා දඩ ගැහිමත් දැන් ආණ්ඩුවේ ආදායම් මාර්ගයක් බවටපත් වෙලා තියෙනවා. ඊට කලින් ඉතිහාසය සමහරට දඩ ගැහිම වගේ තිබුණේ මේ වැරදි වලින් මිනිසුන් වළක්වා ගැනීම කියන තේරුම සහිත. නමුත් මේ ආණ්ඩුව දඩ ගැහිම ආදායම් ඉපේ මාර්ගයක් බවටපත් කරන් තියෙනවා. ඒ නිසා පහුගිය කාලේ අපි දැක්කා රතවාහන වලට ගන්න දඩ ගැහිම වැඩි කරා, වෙනත් වෙනත් අවස්ථා සඳහා දඩ ගන්න පටන් ගත්තා. මෑතකදී ගත්තොත් ඩෙංගු වලටත් දඩ ගන්න පටන් ගත්තා. ඩෙංගු කියන්නේ ව්‍යසනයක්. එතකොට ඒක විපතක්. ජනතාවට විපතක් වෙච්ච වෙලාවට විපත පවා ආණ්ඩුව තමන්ගේ සැපතට හරවගෙන තියෙනවා. ඒ නිසා ජනතාවට විපතක් තියෙනවා. ඩෙංගු හැදෙනවා. ආණ්ඩුව ඩෙංගු මැඩීමට තමන්ගේ පැත්තෙන් පියවර ගන්නවා වෙනුවට ගෙවල් වලට ඇවිල්ලා බලලා පුංචි 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 හේතුවක් තිබ්බත් ගෙදර හිමියන් අරන් ගිහලා දඩ ගහන තත්ත්වයට පත් වෙලා තියෙනවා. පස්සේ පත්‍රයක් දානවා මේ මේ ඔහුගේ මාස 3 තුල ඩෙංගු දඩ වලින් මෙච්චර උපයා ගත්තා කියලා. හැබැයි තමන්ගේ වගකීම ආණ්ඩුව ඉටු කරලා නැහැ. එතකොට මේ මදුරුවදුර මඩින්න බැරි වෙච්ච සෞඛ්‍ය අමාත්‍යාංශයට දඩ ගන්න කවුරක්වත් නැහැ. මේ ඌදුරු පාලනය කරන බැරි වෙච්ච ආණ්ඩුවට දඩ ගන්න කවුරක්වත් නැහැ. නමුත් ආණ්ඩුව දඩ ගහන්නේ මේ ජීවත් වීම සඳහා දෙවැන් තරගලයක් කරන, ජීවත් වීම සඳහා යුද්ධයක් කරමින් ඉන්න ජනතාවට.